ති හතරක කාලය හොඳටම පමමානවත් රෝගිින් අඩුව න මාරණ අඩුව එන්ස ඉදිරියේදී ම හිතන්නෑ ලබන සෞන්දාායන් පස්සෙට හයි කෙර වට විවෘත්ත කරල අලුක් ජීවන රථාවටම පෝයිත් එක්ක එන්නක් කරනය සහ අනිකු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමයද අනුගමනය කරයමින් පට ක්‍රමාණකූල වයුත්ත කරන්න අදය කටයුතු කර. කුරු ඩර්රල් අඩු වෙලාද. අපි දැන් මේ රැල්ලේ බැස්මකට නතුවන අවස්ථාවක අපිට ඉතාමක්ම වැදගත් යළි රැල්ලක් තව රැල්ලක් එනඒ එක වලක්වා ගැනීම පිතාමත රටක් විදිහට මේ අවධානම් තත්ත්වයෙන් එළියට ගිහි නැහැ. අපි දැනටත් දෙදාහකට වඩා රෝගීෙන් ප්‍රමාණයක් දිනකට අඳුනාගන්න අයකින් අපි කියනවා සමාජය අඩු ගානය හයදාහකට වඩාාවක් අත්‍රය රෝගීණ ඉන්නවා කියනක. අපි දැනටත් එකසිය පණහකට වඩා මරණ සංකයේ ාවක් දිනකට අපේ රටේ සිද්ධ වෙන. ඒ එක්කම අපි දන්නව අපේ දැන්තියනෙන මූලිකම ප්‍රබේදය ඩෙල්ට ප්‍රබේදය ඉතාමත් වේගෙන් පැතිරෙන ප්‍රබේදය කියන එකයි. ඉතින් මේ කරුණුකාරණ ගැන සලකා බැලුවොත් අපේ රට අවධානන් තත්වයෙන් බේරිී ඇති බවට අපිට කොහෙත්මක යඩ විදික් නැහැ තාමත් ඉන්නේ රට රතු කලාපේ රෝහල් පද්ධතිය තුරායම අවධානම මෙං එලියට ගිහිල්ල නෑ. අපිදක්කා ලොක් වන්් එකට අනු අරංග ර බල්ලුනාවන්න අරං යනවාගේ. බහාත්කාරයෙන් අරගෙනකි. අපිකෝ සතියක් වි්‍යානකර ලොක් ඩවන් කරන කිය. දැන්ඒක මසකන ඇදකන න ලොක් දවනක ඇැත්තෙත්න ල්ළඟට එන්න කරන ද ලා පට ගත් ආන්ු ඇමතුරක න්න ොට පක් ස වැිහිදව රන්න පටග රන සංකයාාවෙන් වැඩිහිට ජනගාහනය සියට හත්තහ. ආන්ඩුව සහර කිය පට න් න වැක්ෂන ගත්තනක ත්තන න දන්න. එකනිසා මේ සිද්ධ වෙක්්ච හැම මරණයකටම ආණ්ඩුව වග කියන්න්න ඕන.